ආයුබෝවන් ඔගොල්ලෝ හැමෝටම මගේ නම අනුපමා. ඉතින් ඔයත් කැනඩාවට ඉගෙන ගන්න එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් වෙලාවට හිතෙනවා ඇති කැනේඩියන් යුනිවර්සිටීස් වල ඒ වගේම කොලෙජස් වල IELTS requirements මොන වගේද කියලා. ඒත් එක්කම ගොඩක් දෙනා මගෙන් අහනවා තමන්ට මිනිමම් IELTS requirement එකට තියෙන ලකුණු ප්‍රමාණය නැත්තම් මොකක්ද කරන්න පුළුවන් වගේ දේවල්. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් information share කරගන්න කැනේඩියන් යුනිවර්සිටීස් වල කොලෙජස් වල කොයි වගේ IELTS minimum requirements ද තියෙන. ඒ වගේම තමයි ඔයාට මිනිමම් IELTS ස්කෝ එක නැත්තම් මොනවද ඔයාට කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් IELTS කියලා කියන්නේ ඉංග්‍රීසි මයින්න තියෙන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩයිස්ඩ් ටෙස්ට් එකක්. ඒකෙන් ඇත්තටම කරන්නේ නන් නේටිව් ඉංග්‍රීසි ස්පීකර්ස් ලාගේ ඉංග්‍රීසි ප්‍රොෆෙෂන්සි ලෙවල් එක බලන එක. ඒ කියන්නේ අපි වගේ ලංකාවේ ඉඳන් එනකොට අපි නේටිව් ඉංග්‍රීසි ස්පීකර්ස් නොවෙන නිසා අපිට කොයිතරම් දුරට ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, ඒ වගේම තේරුම් ගන්න හැකියාව තියෙනවද කියලා මේ විභාගෙන් මයින්නවා. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවා IELTS වල ජෙනරල් ඇන්ඩ් ඇකඩමික් කියලා කම්පෝනන්ට්ස් දෙකක් තියෙනවා කියලා. ඉතින් ඔයා කැනේඩියන් යුනිවර්සිටි එකක ඉගෙන ගන්න ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන IELTS ඇකඩමික් වර්ෂන් එක. ඉතින් IELTS exam එකේ කම්පෝනන්ට්ස් හතරක් තියෙනවා. රයිටින් කම්පෝනන්ට් එකක්, ලිසනින් කම්පෝනන්ට් එකක්, ඒ වගේම තමයි රීඩින් ඇන්ඩ් ස්පීකින් කම්පෝනන්ට්ස්. ඉතින් මේ කම්පෝනන්ට්ස් හතරටම ලකුණු 9න් තමයි ඔයාට ලකුණු ලැබෙන්නේ. ඉතින් මේ විදිහට ලකුණු හම්බ වුණාම ඒ ලකුණු ටිකේ ඇවරේජ් එක කියලා ඔයාට ඕවරෝල් ස්කෝ එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් යුනිවර්සිටීස් වල මේ IELTS රික්වයර්මන්ට් එකේ මිනිමම් රික්වයර්මන්ට් එක ඒගොල්ලන් තියනකොට ඒකට ඕවරෝල් ස්කෝ රික්වයර්මන්ට් එකකුත් තියෙනවා. ඒ වගේම එක එක බෑන්ඩ්ස් වලට, ඒ කියන්නේ රීඩින්, රයිටින්, ලිසනින් ඇන්ඩ් ස්පීකින් කියන components වලට minimum score requirement එකකුත් තියෙනවා. ඉතින් ඔයා කැනඩාවට international student කෙනෙක් විදිහට ඉගෙන ගන්න ඉන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට මේ minimum IELTS score requirements complete කරන්න වෙනවා. සාමාන්‍යයෙන් undergraduate program එකකට හරි post graduate program එකකට හරි Canadian university එකකට හරි college එකකට හරි ඉගෙන ගන්න එනවා නම් ගොඩක් වෙලාවට ඔයාට IELTS වලට 6.5 හෝ ඊට වඩා වැඩි overall score එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ගොඩක් universities වලින් minimum band score එක 6 හරි ඊට වඩා වැඩියෙන් හරි තියෙන්න ඕන කියලා ස්ටෑන්ඩර්ඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් කැනේඩියන් යුනිවර්සිටි එකකට හරි කොලෙජ් එකකට එනවා නම් හරි තියෙන රික්වයර්මන්ට් එකක් වුණාට තමන් එන ප්‍රෝග්‍රෑම් එක අනුව, තමන් එන යුනිවර්සිටි එක අනුව, තමන් එන කොලෙජ් එක අනුව මේ රික්වයර්මන්ට් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මම හිතුවා අද ඔයගලන්ට පෙන්නන්න IDP එක, ඒ කියන්නේ IELTS exam එක ඕගනයිස් කරන IDP එකෙන් 2021 රිලීස් කරපු නෝට්ස් වලට අනුව කැනේඩියන් top universities වල IELTS requirements මොනවද කියලා. ඉතින් මේ requirements ඔයා undergraduate එකක් කරන්න හරි graduate program එකකට හරි එනවා නම් ඒ දෙකටම අදාළ වෙනවා. ඉතින් මම screen එකේ දාලා තිනවා table එකක්. ඒකෙන් පෙන්නනවා මේ top Canadian universities වල 2021 වෙද්දි IELTS requirements කොයි වගේද තියෙන්නේ කියලා. ඉතින් ඔයාට පේනවා ඇති University of Toronto, University of British Columbia, McGill University, McMaster University and Western University කියන universities පහේම IELTS overall score එකේ requirement එක තියෙන්නේ 6.5 හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා. ඒ වගේම තමයි ඒගොල්ලන් හැම band එකකටම ලකුණු 6ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉල්ලනවා. ඊට පස්සේ බැලුවොත් University of Waterloo වල ඒගොල්ලන්ගේ IELTS overall requirement එක 6.5 වුණාට writing සහ speaking කියන bands දෙකට ඒගොල්ලන් 6.5 හෝ ඊට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ඉල්ලනවා. ඊළඟට University of Alberta බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒගොල්ලන්ගේ overall band score එක ඒගොල්ලන් 6.5 ඉල්ලුවට writing, reading, listening, speaking කියන bands වලට ඒගොල්ලන්ගේ minimum requirement එක තියෙන්නේ 5.5 කියලා. ඉතින් ඒක අනිත් universities වලට වඩා ටිකක් අඩු requirement එකක්. ඒ වගේම තමයි University of Ottawa වල IELTS score requirement එක තියෙන්නේ overall minimum requirement එකක් වගේම writing වලට 6.5 වලට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා විතරයි. ඒගොල්ලන් speaking, listening, reading වලට minimum score එකක් set කරලා නැහැ. ඒ වගේම තමයි University of Calgary වලින් overall IELTS score එක ඉල්ලනවා 6.5 හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා. හැබැයි ඒගොල්ලනොත් අනිත් band scores වලට minimum score එකක් set කරලා නැහැ. ඉතින් මේ වගේ university එකකට දානකොට University of Alberta, University of Calgary, University of Ottawa වගේ universities වලට දානකොට ඔයාට එක band එකකින් ඔයාට තියෙන ලකුණු ප්‍රමාණය අඩුයි. ඒ වුණාට ඔයා තවත් band එකකින් ඒකට compensate කරලා තියෙනවා නම් ඔයාට මේ වගේ university එකකට apply කරන්න තියෙන chance එක වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් IELTS වල listening වලට ලකුණු ගන්න ටිකක් ලේසි writing සහ speaking වලට වඩා. ඉතින් ඒ දෙකට ඔයාට අඩුවෙන් ලකුණු තිබිලා listening වලට වැඩියෙන් ලකුණු තිබ්බොත් ඔයාගේ overall score එක වැඩි වෙන නිසා ඔයාට
specific bands course වලට minimum requirement එකක් set කරලා නැති university එකකට apply කරන්න opportunity එකක් තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහනවා IELTS minimum score එක universities වලට දාන්න නැත්නම් මොකද්ද ඒගොල්ලන්ට කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම top Canadian universities වලට apply කරනකොට ඒගොල්ලන්ගේ IELTS requirement එක කොහොමත් ටිකක් වැඩි. මොකද ඒ universities වලට ගොඩක් applications ලැබෙන නිසා application process එක හුඟක් competitive. ඉතින් ඒගොල්ලන්ගේ standards ඒ නිසා ඒගොල්ලන් වැඩි කරලා තියෙනවා. ඉතින් ඔයාට තියෙන IELTS score එක ටිකක් අඩුයි නම් ඔයාට ඇත්තටම university එකකට නැතුව Canadian college එකකට apply කරන්න පුළුවන්ද කියලා හොයලා බලන්න පුළුවන්. මොකද Canadian colleges වලින් ගොඩක් වෙලාවට minimum IELTS requirement එක set කරලා තියෙන්නේ. Overall score එක 6 ඒ වගේම තමයි band scores 5.5 හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මේ ගැන මගෙන් අහන නිසා මම ඕගලන්ට පෙන්නනවා උදාහරණ කිහිපයක් කැනඩාවේ තියෙන colleges ඒ සහ ඒගොල්ලන්ගේ IELTS requirement එක මොකද්ද කියලා. ඉතින් ඔයා මේ screen එකේ දාලා තියෙන chart එක දිහා බැලුවොත් ඔයාට පේනවා ඇති St. Clair's College, Athabasca College, CDI College, the College of the Rockies, ඒ වගේම Cambrian College කියන colleges ටිකේ IELTS overall requirement එක තියෙන්නේ 6 points හරි ඊට වඩා වැඩියෙන් හරි තියෙන්න ඕන කියලා. ඒ වගේම reading, writing, listening and speaking bands වලට ඒගොල්ලන් 5.5 හෝ ඊට වඩා වැඩියෙන් score එකක් ඉල්ලනවා. හැබැයි ඔයා බැලුවොත් McEwan University එක ඒකේ overall score requirement එක 6.5 අනිත් ඒවට වඩා චුට්ටක් වැඩි. ඒ වගේම තමයි CMIT College කියන එකේ requirement එක බැලුවොත් ඔයාට පේනවා ඇති IELTS overall score එක ඒගොල්ලන් ඉල්ලන්නේ 5.5 විතරයි. අනිත් bands වලටත් 5.5 හෝ ඊට වඩා වැඩියෙන් තියෙන්න ඕන. ඉතින් ඒ වගේ college එකකට apply කරනකොට ඒගොල්ලන්ගේ IELTS requirement එක අනිත් ඒවට compare කරොත් තවත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ වගේ colleges වලට ඔයාලට apply කරන්න පුළුවන් ඔයාගේ overall score එක සහ specific band scores ටිකක් අඩුයි කියලා ඔයාලට හිතෙනවා නම්. ඉතින් IELTS වලට ඔයාගේ overall score එක 6 වලට වඩා අඩුයි නම් එහෙම නැත්නම් ඔයාට හැම band score එකකටම 5.5 හෝ ඊට වඩා වැඩියෙන් ලකුණු නැත්නම් ඔයාට මොන වගේ දේවල්ද කරන්න පුළුවන් ඔයා තාමත් Canadian university එකක ඉගෙන ගන්න එන්න කැමති නම්. ඇත්තටම ඔයාට මට කියන්න පුළුවන් tips 3ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි සමහර Canadian universities තියෙනවා ඒවට specifically IELTS ලකුණු ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලන් ඔයා TOEFL කියන English exam එක කරලා තියෙනවා නම් ඒකේ ලකුණු උනත් accept කරනවා. සාමාන්‍යයෙන් මම මගේ ඉංග්‍රීසි language proficiency exams කරනකොට universities වලට apply කරන්න මම IELTS සහ TOEFL computer based exams දෙකම කරා. ඉතින් මං කරනකොට මගේ personal experience එකේ හැටියට මට TOEFL exam එකට වැඩිපුර හොඳ ලකුණක් තිබුණා. ඒ වගේම තමයි ඒක මට ටිකක් ලේසි කියලා හිතුණා IELTS වලට වඩා. මොකද IELTS evaluation එක කරන්නේ British system එකේ නිසා. ඉතින් ඔයාටත් එහෙම IELTS වලට දැන් කීප පාරක් කරලා ලකුණු හම්බ වෙලා නැත්නම් ඔයාට ඕන කරන ඔයාට පුළුවන් TOEFL exam එක කරලා උත්සාහ කරලා බලන්න ඔයාට හොඳ ලකුණක් ගන්න පුළුවන්ද කියලා. මොකද University of Saskatchewan, University of Winnipeg, University of Regina ඒ වගේම තවත් universities තියෙනවා. ඒවා specifically IELTS ලකුණු ඉල්ලන්නේ නැහැ. ඔයාට TOEFL ලකුණු තියෙනවා නම් ඒගොල්ලන් ඒකත් accept කරනවා. ඉතින් මට ඔයාට දෙන්න තියෙන දෙවෙනි tip එක තමයි සමහර colleges හරි universities හරි තියෙනවා ඔයාට ඔයා කැමති program එකට apply කරන්න minimum IELTS score එක නැති වුණත් ඔයාට ඒගොල්ලන් apply කරන්න දෙනවා ඒ program එකට. apply කරාම ඔයාගේ අනිත් admission requirements ඔක්කොම meet වෙනවා නම් ඒගොල්ලන් ඔයාට offer කරනවා conditional offer එකක්. conditional offer එකක් කියලා කියන්නේ ඒක එක condition එකක් තමයි. ඔයාගේ ඉංග්‍රීසි language proficiency එක වැඩි කරලා පෙන්නුවොත් තමයි ඔයාට අදාළ program එකට ඇතුල් වෙන්න හැකියාව හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ conditional offer එකක් හම්බුනහම ඒගොල්ලන් ඔයාට කියනවා තමන්ගේ university එකට හරි college එකට හරි ඇවිල්ලා ESL program එකක් complete කරන්න කියලා. ඉතින් ESL program එකක් කියලා කියන්නේ English as a second language කියන program එක. ඉතින් මේව හදලා තියෙන්නේ කැනඩාවට international students ලා එනකොට ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි proficiency එක වැඩි කරන්න ඒ university එකේම ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ ප්‍රෝග්‍රෑම්ස් සාමාන්‍යයෙන් මාස 6ක් වගේ කාලයක් රන් වෙනවා. ඉතින් ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එතකොට කැනඩාවට එන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔයා මේ කෝස් එක කම්ප්ලීට් කරලා ඒගොල්ලන් එක්සෑම් එකක් තියපුවාම ඒකෙන් සාමාන්‍යයෙන් ඔයා පාස් මාර්ක් එකක් අරගන්න ඕන. ගොඩක් විභාග වලින් 70% වලට වඩා වැඩි ප්‍රමාණයක් ලකුණු ගන්න ඕන. ඉතින් මේ විදිහට අරගත්තට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ප්‍රොෆෙෂන්සි එක වැඩි වෙලා කියලා ඒගොල්ලන් තීරණය කරාම ඒගොල්ලන් අර කන්ඩිෂන් එක අයින් කරලා ඔයාගේ ඉන්ට්‍රෙස්ට් ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙන්න ඔයාට chance එකක් දෙනවා. ඉතින් මේ විදිහට ESL ප්‍රෝග්‍රෑම් එකක් කරන්න
ඇවිල්ලා තමන්ගේ ඉන්ට්‍රස්ටඩ් ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙන්න පාර හදා ගන්නකොට ඔයාට තියෙන අවාසිය තමයි ඔයා ස්ටුඩන්ට් කෙනෙක් විදියට කැනඩාවට එන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉතින් ඔයාට ටික කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක් විදියට කැනඩාවෙ ගත කරන්න වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඒකට කෝස් ෆී එකක් වෙනම යනවා ඒ ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරන්න. තවත් රිස්ක් එකක් තියෙනවා, ඔයාට ඒගොල්ලන් ඕන කරන ලකුණු ප්‍රමාණයෙන් ගන්න බැරි වුණොත් ඒගොල්ලන් ඔයාගේ ඉන්ට්‍රස්ටඩ් ප්‍රෝග්‍රෑම් එකට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් මේ රිස්ක්ස් දැනගෙන මේ වගේ කන්ඩිෂනල් ඔෆර් එකක් අරගෙන කැනඩාවට එන්න කැමති නම් ඔයාට ඒ විදිහට උත්සාහ කරලා බලන්නත් පුළුවන්. ඉතින් මට දෙන්න තියෙන තුන්වෙනි ටිප් එක තමයි ඔයගලන්ට ඔයාට ඕන කරන ලකුණු හම්බ වෙලා නැත්නම් IELTS exam එකෙන් discourage වෙන්නේ නැතුව තවත් පාරක් try කරලා බලන්න කියන එක. ඉතින් ඔයා එකපාරක් හරි දෙපාරක් හරි IELTS exam එක කරලා ඔයාට ඕන කරන ලකුණු හම්බ වෙලා නැත්නම් ඔයාට හිතෙනවා ඇති මං තව පාරක් කරත් වැඩක් නැහැ, මට කොහොමත් ඒක improve කරගන්න බෑ කියලා. ඉතින් මට ඔයගලන්ට දෙන්න තියෙන ටිප් එක තමයි සාමාන්‍යයෙන් ඔයාට එහෙම ලකුණු අඩුවෙන් නම් තියෙන්නේ, ඒක පොඩි වෙනසක් නම් තියෙන්නේ ඔයාට ලකුණු වැඩි කරගන්න. ඔයාට පුළුවන් තමන්ගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න. ඔයා නිවුස් අහන කෙනෙක් නම් ඔයාට පුළුවන් සිංහල නිවුස් අහන්න නැතුව ඉංග්‍රීසි නිවුස් අහන්න. ඒ වගේම තමයි ඉංග්‍රීසි පොත්පත් කියවන්න, පත්‍ර කියවන්න පුළුවන් තරම් තමන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක යූස් කරන්න තමන්ගේ ඩේ ටු ඩේ දේවල් කරගනිද්දි. එතකොට ඔයාට ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ටිකක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යූටියුබර්ස්ලා ඉන්නවා හරිම හොඳ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ඔෆර් කරන IELTS exam එක කරන්න. මම පාවිච්චි කරේ ෆාස්ට් ට්‍රැක් IELTS කියන YouTube channel එක. ඒකෙන් මට ගොඩාක් හොඳ ටිප්ස් ලැබුණා. මම ඇත්තටම හරිම enjoy කරා. සති දෙකකින් විතර මට විභාගෙට ලෑස්ති වෙන්න පුළුවන් වුණා මේ channel එකේ තියෙන tutorials, tips and tricks follow කරලා. ඉතින් මට දෙන්න තියෙන අවසාන ටිප් එක තමයි ඔයාට අදාළ ලකුණු ප්‍රමාණය හම්බ වෙලා නැත්නම් තවත් සැරයක් උත්සාහ කරලා බලන්න තමන්ට ඕන කරන ලකුණු ගන්න පුළුවන්ද කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකකින් අද ඔයගලන්ට information ටිකක් ලැබෙන්න ඇති කියලා. කොහොමද Canadian university එකකට හරි college එකකට හරි apply කරනවා නම් මොන වගේ IELTS requirements තියෙන්නේ, ඒ වගේම තමයි ඔයාට IELTS වලට ඕන කරන minimum score එක නැත්නම් මොන වගේ දේවල්ද ඔයාට කරන්න පුළුවන් කැනඩාවට student කෙනෙක් විදිහට එන්න කියලා. ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාට useful වුණා කියලා මම ආදරෙන් ඉල්ලනවා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මගේ channel එකට subscribe කරලා. මම ආයෙත් ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් ඔයගලන්ව හම්බෙන්නම්.